ඇඳිරිනීතිය ක්‍රියාත්මකවද විශ්‍රාමිකයින් සඳහා අදාළ වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රසක විශ්‍රාමිකයින්ට සිය වැටුප් ලබා ගැනීම සඳහා බැංකු වෙත පැමිණීමට නොමිලේ ලංගම බස් රථ යෙදවීමට කටයුතු කර තිබෙනවා. අදත් මෙලෙස සිය විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා පිරිස් පැමිණෙන ආකාරය දැකගත හැකි වුණා. මේ ගාල්ල නගරයේ විශ්‍රාමිකයින් සිය වැටුප් ලබා ගැනීම සඳහා පැමිණ සිටි ආකාරයයි. මේසේ විශ්‍රාම වැටුප ලබා ගැනීම වෙනුවෙන් මාතර නගරයට පැමිණ සිටි ජනතාවයි. අම්බලංගුඩ තැපල් කාර්යාලය මගින් විශ්‍රාමිකයින්ගේ වැටුප ඔවුන්ගේ අතටම පත් කිරීමේ වැඩපිළිවෙලක්ද අද ක්‍රියාත්මක කර තිබුණා. වවුනියාවේද විශ්‍රාමිකයින් සඳහා වැටුප් ගෙවීමට කටයුතු සලස්වා තිබුණේ මෙලෙසින්. මේ අතර පවතින තත්ත්වය හමුවේ රජයේ ඔසුසෙල් සහ පෞද්ගලික ඖෂධ හල් අද දිනේද විවෘතව තිබෙනවා. මේ මහනුවර පේරාදෙණියේ රජයේ ඔසුසෙලෙන් අද ඖෂධ ලබා ගැනීමට ජනතාව පැමිණ සිටි ආකාරයයි. මේ අතර වතුකරේ ජනතාවට තැපෑල හරහා ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. වතුකරේ ප්‍රාදේශීය රෝහල්වල සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ ඖෂධ වට්ටෝරුව මෙලෙස ඔවුන් අතටම පත් කිරීමට නියමිතයි. එම වැඩසටහන ඊයේ කොටගල ප්‍රාදේශීය රෝහලින් ආරම්භ වුණා. මේ කටුනායක ඖෂධ හල් විවෘත වැති ආකාරයයි. මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ඇත්කඳුර ප්‍රදේශයේ සමෘද්ධිලාභීන්ට හිමි දීමනා නිවෙස් වෙත ගොස් බෙදාදීම ඊයේ සිදු කෙරුණේ ඇත්කඳුර සමෘද්ධි නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්. මිහින්තලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වන පවුල් දහසකට වියලි ආහාර ලබා දීම ඊයේ සිදු කෙරුණේ මිහින්තලේ ප්‍රාදේශීය සභාව විසින්. මේ සඳහා රුපියල් ලක්ෂ 6ක මුදලක් ප්‍රාදේශීය සභා අරමුදලින් වෙන් කර තිබුණා. මේ අතර වලස්මුල්ල කටුවන ප්‍රදේශයේ හඳුනාගත් අඩු ආදායම් ලැබී පවුල් 100ක් වෙත අත්‍යවශ්‍ය ආහාර බෙදා දීම ඊයේ සිදු කෙරුණේ කටුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජි චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අම්බලන්තොට සහ තංගල්ල පොලිස් බල ප්‍රදේශයන්හි ජීවත් වන පවුල් සඳහා වියලි සහනාධාර බෙදා දීම ඊයේ සිදු කෙරුණා. ඒ හම්බන්තොට තංගල්ල සහකාර පොලිස් අධිකාරීතුමාගේ අධීක්ෂණය යටතේ.